විවාදයේ දින පහෙන් තුන්වන දින තාම ඒ සම්බන්ධයෙන් JVP එකෙන් නෑ අපිට මේ ඍජු පිළිතුරක්. තව දවස් දෙකක් තියෙනවා පිළිතුරක් ලැබෙන පාටන්න නෑ. හැබැයි ඔවුන්ගේ ආර්ථික කමිටුව නොයෙකුත් තැන්වල නොයෙකුත් දේවල් කියනවා. එව්වා තැන් තැන්වල කියනවා වෙනුවට අපිත් එක්ක ඍජුවම මූණට මුහුණ සාකච්ඡා කරා නම් තර්ක කරා නම් ජනතාවට දැනගන්න පුළුවන් ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියන එක. දැන් උදාහරණයක් හැටියට අපි දැක්කා මූන් කියනවා මේ අනිල් ජයන්ත මහාචාර්යතුමා මේ ජාත්‍යන්තර ණය හිමියෝ, ඒ කියන්නේ මේ ISB බොන්ඩ් හෝල්ඩර්ස්ලා එතුමාව හම්බුණාලු. හම්බ වෙලා කතා කරාලු මේ කොහොමද මේ ණය ප්‍රතිහෝගත කරගන්න කියලා. එතකොට ඔහු කිව්වලු ඒගොල්ලෝ ගෙවන්න සූදානම් මේ ණය, හැබැයි ක්‍රමවේදයක් හදාගත්තයින් පස්සේ. ඔහු තවදුරටත් විග්‍රහ කරලා කියනවා ඒ කියන්නේ නිෂ්පාදනය වැඩි කරලා, ආදායම වැඩි කරලා, වංචාව දූෂණ නැති කරලා, ඒ අවස්ථාවේ එහෙම පසුබිමක් හදාගත්තයින් පස්සේ මේ ණය ගෙවන්න සූදානම් කියලා කිව්වලු. බොහෝ දුරට ඒ ණය හිමියෝ එක පිළිගත්තලු. දැන් ඒකේ පාළු ගෙදර වළම් බිඳලා හරියන්නේ නැහැ. ඒක අපිත් එක්ක ඍජුවම කතා කරන්න ඕනේ. ඒක මොකක්ද ඒකවලු පිළිගත්තේ කියන්නකෝ. දැන් ජාත්‍යන්තර ණය හිමියෝ පිළිගත්තා නම් JVP එක ඉදිරිපත් කරපු මේ පස්සේ කවදා හරි ගෙවන්නම් කියන එක ඒක සාකච්ඡා කරමු. මොකක්ද ඔකළු දීපු යෝජනාව? මොකක්ද පිළිගත්තේ? ඒ කියන්නේ කවදද මේ ණය ගෙවන්නේ? එදිර ඕන් කියනවා හෙයා කට් එක 28ක් කිව්වට හෙයා කට් එක 40 ලැබෙන්නේ. ඊට පස්සේ මං අහගෙන ඇයි කවුද මට සමච්චල් කරනවා? මගේ කලිසම එයා ඇඳගෙන එයායි කලිසම වාගේ ජැන්ඩියට යනවා දුන්නෝ මොකද කතාව? මම හිතන කපිරෝ කතාව කලින් කිව්වා. හැබැයි අපි තමයි මේ 100% කතාව කිව්වේ, වෙන කවුරුත් නැහැ. වෙන කිසිම කෙනෙක් මේ ගැන තර්කානුකූලව ඉදිරිපත් කරේ නැහැ. අපි දැන් මාසයක් තිස්සේ මේක කියනවා. ඒගොල්ලෝ කියපුවා අපි ඒගොල්ලන්ගෙන් කොපි කරලා පස්සේ කියනවලු. අනේ අපිට එහෙම අවස්ථාවක් නැහැ. හරි. ඉතින් ඒ නිසා මේ එක මූලික දෙයක් මේ ණය ප්‍රතිහෝගත කරගන්න නැතුව මේ ගමනේ යන්න බෑ. ඒතර අපේ මතය අපි ඉදිරිපත් කරා ණය ප්‍රතිහෝගත කිරීම සම්බන්ධයෙන්. මේකේ වැරදි දේවල් මොනවද, හරි දේවල් මොනවද කියලා. එතෙන්දී අපි කිව්වා මේ මැක්‍රෝලින්ක් බොන්ඩ් එක හරහා දලදේශීය නිෂ්පාදනය වැඩි වෙනකොට ඒ අප්සයිඩ් එක, එහෙම නැත්නම් වැඩිවීමේ ලැබෙන වාසිය ඔවුන් ලබා ගන්න උත්සාහ කරනවා අපේ ජනතාවට නොදී. එතන අපිට ගැටලුවක් තියෙනවා. මොකද අරසාධකාර මුදල දේශීය ණය ප්‍රතිහෝගත කිරීමේදී ඔවුන්ට වැදිච්ච මහා දෙවන්ත පහර යම්කිසි විදියකට අඩු කරගන්න, ඔවුන්ට ලබා දෙන පොලි අනුපාතය වැඩි කරගන්න අවස්ථාවක් ලැබෙනවා. දලදේශීය නිෂ්පාදනය බලාපොරොත්තු වුණාට වඩා වැඩි වෙනවා නම්, හැබැයි ඒක සාකච්ඡා කරන්න ඕනේ MLB එක ස්ට්‍රක්චර් කරන්නේ කොහොමද කියන එක ගැන. දැන් මං අහගෙනයි සියඹලපිටිය ඇමතිවරයා තැනකදී කියනවා මේ 9ක් දෙන්න බලාපොරොත්තු වට තමයි ජනතාව ඉන්නේ, 9ක් ලැබෙයි කියලා 100%ක් අරසාධකාර මුදලෙන්. හැබැයි අපිට 13%ක් දෙන්න යනවා කියලා සියඹලපිටිය ඇමතිතුමා කරුණාකරලා ගිහිල්ලා කොලේ බල්ලා කියවන්නකෝ, තේරුම් ගන්නකෝ ඔයා මොකද කලින් කිව්වේ කියලා. කවදාකවත් 9කට එකඟ වුන්නේ නැහැ. 2025 වෙනකන් 12ක් දෙන්න ඕනේ. 12 දිනේක මේ 100%කින් වැඩි කරලා ඡන්දෙට වාසි ලබා ගන්න 9-13 කරා කියලා කියන්න එපා. මොකද ඔබතුමාගෙන් අපි ඊට වඩා වැදගත් දෙයක් බලාපොරොත්තු වෙන ඔබතුමා වැදගත් දේශපාලනඥයෙක් හැටියට. ඉතින් ඒ නිසා මේ ජාත්‍යන්තර ණය ප්‍රතිහෝගත කිරීම ඉදිරිපත් කරලා ඒගොල්ලෝ එකඟ වෙච්ච දේ කරුණාකරලා සමාජයට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන්න.
මොකක්ද එකඟ වුණේ කියලා. නියන් තැන් තැන් වල ඇවිල්ලා කියලා හරියන්නේ නැහැ නේ. එහෙම නැත්නම් අපිත් එක්ක ඍජුවම විවාදයකට එන්න. එහෙනම් අපිට පෙන්වන්න කොහොමද කියලා ඕගොල්ලෝ මේක ඕගොල්ලෝ දීපු සමාවෙන්. ඕගොල්ලෝ දීපු ප්‍රොපෝසල් එක මොකක්ද කියලා. අනිත් එක මේක දෙපැත්තක් තියෙනවා. අපි කිව්වා ඔවුන් ඉදිරිපත් කරලා තියෙන යෝජනා අපි පිළිගන්නේ නැහැ. ඒකට හේතුව මොනවද කියලා අපි එකින් එක ඉදිරිපත් කරා. හැබැයි අපි ඒත් එක්කම කිව්වා රජයේ විසින් ප්‍රතියෝජනාවක් බාර දීලා තියෙනවා. ඩුවල් වන් ටයිම් ටෙස්ට් එකක් කරන්න. එතකොට ඒකේ රටේ දලදේශීය නිෂ්පාදනයේ ඩොලර් වලින් මනිනකට එහා ගිහිල්ලා ඇත්ත වශයෙන්ම මූර්ත වර්ධනය 2025 ඉඳලා 2027 දක්වා ජාත්‍යන්තර මූල අරමුදලේ ෆෝකාස්ට් එකට සාපේක්ෂව තියෙන වෙනස ඇතුල් කරලා හරි පොසිබිලිටීස් 64ක් එක්ක අලුත් යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක ගැනත් කිව්වා. අපි ඒක ගැන කියලා අපි කිව්වා එවැනි යෝජනාවකට ජාත්‍යන්තර නාහිමියන්ව හිර කරගන්න පුළුවන් නම් අන්න එතන යම් කිසි සාධනීය ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. නමුත් මේගොල්ලෝ මේක ගැන කිව්වෙම නැහැ. මෙහෙම යෝජනාවක් තියෙනවා කියලාවත් ජනතාවට සඳහන් කරේ නැහැ. ඉතින් මං කියන්නේ ඒක පැත්තක් අරගෙන එතන පාළු ගෙදර ඉඳලා අපිට ගහනවට වඩා මූණට මූණ තව දවස් දෙකක් තියෙනවා කියන්න. කවදද කරන්න පුළුවන් කියලා. හරි. අනිත් එක තමයි මේ අනිත් එක තමයි ඔය ආර්ථික විවාදයේ විකාරයක් කියලා කවුද කියලා. නෑ මේක විකාරයක් වෙන්න බෑ. විකාරයක් වෙන්නේ කොහොමද ආර්ථිකය සම්බන්ධයෙන් කරන සාකච්ඡාව? හා? ඇයි විකාරයක් කියන්නේ? වෙන වෙන විකාර වලට මේ වෙලාව නෑ කියලා? එහෙම කියන්න එපා. මිනිස්සුන් එච්චර මේ ආර්ථික ඒ ප්‍රශ්නය විසඳන එක එච්චර පල්ලෙහාට දාන්න එපා. මොකද මූලික ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකයේ වැඩපිළිවෙල මොකද්ද කියලා ඉස්සරහට යන්න. අපේ ආර්ථික කමිටුව 3 දෙනෙක් දාලා අපි වැඩේ පටන් ගත්තාන් පස්සේ ඒගොල්ලෝ ආර්ථික කමිටුවක් දාලා 3 දෙනෙක් දාලා ප්‍රෙස් එකක් තිබ්බා. අපේ හඳුන් සහෝදරයා සුනිල් හඳුන් නැති ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ඊළඟට මහාචාර්ය කවුද අනිල් ජයන්ත මහත්තුමා සහ මහාචාර්ය සීතා බණ්ඩාර මැතිනිය. මේක තමයි අපේ ආර්ථික කමිටුව කියලා ප්‍රෙස් එකක් තිබෙන්නේ. ඒ කට්ටියට තමයි අපි විවාදයට මේ එන්න කියලා මේ යෝජනාවක් ඉදිරිපත් කරේ.